ටොපික් එක අන්තර්ජාලයේ වීඩියෝ ගේම් ඇබ් බැහැවීම ඊට පස්සේ අපි කරන එකයි ඒක කොහොමද ගලවගන්නේ කියලා ඔක ප්‍රශ්නයන්නේ උපදෙස් දෙන්න ගලවගන්නේ ඒක දරුවොත් ඇබ් බැහැ වෙලා ඉන්නවා වැඩිහිටියොත් ඇබ් බැහැ වෙලා ඉන්නවා අන්න ඒක ගැන කතා කරන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය හා සමාන ඇබ් බැහැවීමක් තියෙන්නේ දැන් පහුගිය කාලේ තුන් දිනක් සුයිසයිඩ් උත් කරගත්තා ඔක ඕක නිසාම නෙවෙයි නමුත් ඒ හා සම්බන්ධ ප්‍රශ්න වලට සියලු දෙනාම පිළිගන්නවා අද සම්පත්දායකත්වයේ සපයන්නේ ගල් කරාපිටිය රෝහලේ මනෝවෛද්‍ය විශේෂ මනෝවෛද්‍ය රූමි රූබන් මහත්මයා එතුමා සෑහෙන දුෂ්කරතා මැද්දී වැඩ කරන අවස්ථාවක් මේක සෞඛ්‍ය සේවයට ඉතාමත්ම බරපතල වැඩ කටයුතු තියෙන අවස්ථාවක් නමුත් අපේ ඉල්ලීම අනුව එතුමා සහභාගී වෙනවා මේ රැස්වීමට සම්පත්දායකත්වය ලබා දෙමින් ඒ වගේම එතුමා මේ සේතුවාදී සංගමයේ වැඩ කටයුතු වලදී ඉතාමත්ම කල්යාණ මිත්‍රයෙක් වශයෙන් අපි වැඩ කරනවා ඒ වගේම අපේ සෑහෙන උපදෙස් ලබා දෙනවා එතුමා අද මාතෘකා වශයෙන් තෝරගෙන තියෙන අන්තර්ජාලයේ මානසික බලපෑම සහ එහා සම්බන්ධ සිදුවීම් මානසික රෝග එහා සම්බන්ධව සිදුවන සංස්කෘතිය වෙනස්කම් එතකොට මේකෙන් පේන යම් පෙනියනවා විද්‍යා තාක්ෂණය ඉතාම දියුණු ඉතාමත්ම මනුෂයාගේ ප්‍රගමනයට හේතු වෙන අවස්ථාවක් වුණත් ඒ විද්‍යා තාක්ෂණය තුළ පවා යම් යම් අතුරු බලපෑම් නිසා සමාජයට යම් යම් අහිතකර තත්ත්වෙනුත් ඇති වෙනවා ඒවයි ස්වභාවය සහ ඒවන් ගැලවීමේ ක්‍රම සහ විධි ගැන එතුමා දේශනයක් පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා ඒ වගේම තව අතුරු කාරණයක් කියන්න ඕනේ අතවසේ මේ අතුරු කාරණයක් නෙමෙයි මේ සැප්තැම්බර් මාසයේ දෙවනිදාට යෙදුණා අපේ මහාචාර්ය කාලෝ පොන්සේකාගේ දෙවනි මරණ සංවත්සරය එතුමා ගැන කතා නොකර සේතුවාදී සංගමයක් ගැන කතා කරන්න හැකියාවක් නැහැ අපිට ඒ නිසා එතුමා ගැන යම් කිසි සඳහනක් කරමින් අපි මේ දේශනය පැවැත්වීමට ගෞරවයෙන් ආරාධනා කරනවා මනෝවෛද්‍ය රූමි රුබන් මහත්මයාට ඇත්තරම මේ ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙන කැමති මට ආරාධනා කිරීම පිළිබඳව ඒක නිසා මම සියලුම දෙනාගේ මෙතන ඉන්න විශේෂයෙන්ම සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු සියලු දෙනාගේම අවසරය ඉල්ලනවා මේ කතාව කරන්න ඒ වගේම දැන් මේක ඔන්ලයින් මාර්ගයෙන් මේ කතාව අහන්න අපු සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා ඇත්තරම අපි මාතෘකාවක් ගැන කතා කරනකොට මට මේ යෝජනා කරා හේතුවාදී සංගමයෙන් මේ භූතය ගැනම කතා කරමු කියලා හැමදාම භූතය ගැන කතා කරන ඉඳන් මම කිව්වා අපි දැන් මිත්‍යා මත ගැන කතා කරනවා නමුත් අපි මිත්‍යා මත වගේම විද්‍යාත්මක ප්‍රවේශයක් ගැනත් වරින් වර කතා කරන එක වඩා සුදුසුයි කියලා මොකද සමාජයේ වැරදි දේවල් දකින්න වගේම සමාජයේ වැරදි හදාගන්නේ කොහොමද හොඳ ප්‍රවේශයන් මොනවද කියලාත් කතා කරන එක වැදගත් ඉඳා ඒක නිසා තමයි මම මාතෘකා කිහිපයක් ඉදිරිපත් කරා මේ මාතෘකා කිහිපෙම තමයි අර මේ පෝස්ට් එකේ දාලා තියෙන්නේ නමුත් මේ මාතෘකා කිහිපේ මත කතා කරන්නේ නෙවී ඉස්සෙල්ලම මම හිතුවේ කතා කරන්න මේ මෑත කාලේම තියෙන ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ගැන කතා කරන්න මොකද මේ අපේ වෛද්‍ය ශාස්ත්‍රයටත් බලපාලා තියෙනවා මොකද දිනපතාම අපිට එන ගැටලුවක් තමයි විශේෂයෙන්ම අපේ තරුණ පරපුරේ ළමයිගේ සහ තරුණ පරපුර අතර තියෙන වැඩිහිටියොත් මේ ප්‍රශ්න තියෙනවා මේ අන්තර්ජාලය තුළ කරන ඇබ්බැහිවීම ගැන අන්තර්ජාලය ඇබ්බැහිවීම විශේෂයෙන්ම මේ වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහිම තමයි ප්‍රබලවම තියෙන්නේ දැන් උදාහරණයක් ඇරෙයිට ළඟදී ආපු දරුවෙක් හැමදාම තුන් හතර දිනක අරගෙන එනවා වයස අවුරුදු 8 සිට අවුරුදු 25 26 දක්වාම එනවා මේ ඇබ්බැහිවීම වල දැන් එක දරුවෙක් ඕ ලෙවල් ඊ ආපු දරුවෙක් ඕ ලෙවල් විභාගෙට එන්නේ උදේ 8 ඉඳන් රෑ 11 වෙනකම් වීඩියෝ ගේම් කරනවා ඊට පස්සේ කන්නේත් නැහැ නාන කොටත් ෆෝන් එක අතේ තියාගෙන වතුර දෙමින් නැති වෙන ඇතින් තියාගෙන මේ වීඩියෝ ගේම් එක කරනවා ඊට පස්සේ අවුරුදු 24ක 25ක ආවා තරුණෙක් ඒ තරුණයාගෙත් වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වෙලා රස්සාවල් නවත්තලා ගෙදර ඉඳගෙන කිසිම රස්සාවකට යන්නේ නැතුව ගෙදරින් කකා බිබි වීඩියෝ ගේම් කරනවා ඊට පස්සේ විවිධ මට්ටමේ අය සමහර විශේෂයෙන්ම පිරිමි ළමයි ඒ වගේම ගැහැණු ළමයිනුත් එනවා සමහර වෙනවා වීඩියෝ ගේම්ස් වලින් මුදල් සූපයා ගන්න අය තව එක අවුරුදු 30ක විතර තරුණෙක් ආවා එයා රැකියාවක් හැදිර කරන්නේ මේ වීඩියෝ ගේම්ස් කරලා ඒවෙන් දිනලා මාසෙකට ලක්ෂ 5ක් 10ක් විතර හොයනවා ගෙරෝ ඉතින් මේක මේ පුල් පරාසයක ගියපු දෙයක් ඒ වගේම මේ වීඩියෝ ගේම්ස් විශාල වශයෙන් මේවා මේක පිටිපස්සේ තියෙන මුදල් මුදලුත් එක්ක මේ වීඩියෝ ගේම්ස් සමාජයේ
විශාල වශයෙන් පතිර වෙනවා පිටිපස්සෙන් අර මද්‍රව්‍ය ව්‍යාපාරය වගේ ඇල්කොහොල් ව්‍යාපාරය වගේ වීඩියෝ ගේම් ව්‍යාපාරයක් වෙලා මේක මල්ටි බිලියන් ඉන්ඩස්ට්‍රි එකක් ඉතින් ඒක අපේ තරුණ පරපුර අර පිළිකාවක් ශරීරය ගොදුරු කරගන්න වගේ ටිකෙන් ටික මේ ළමා පරපුර තරුණ පරපුර ගොදුරු කරගන්නවා ඉතින් ඒ වීඩියෝ ගේම්ස් ගැන කතා කරාට මේ අන්තර්ජාලයේ තියෙන එක්තරා මේ නරක දෙයක් පමණයි මේ වීඩියෝ ගේම් කියන්නේ. නමුත් අන්තර්ජාලය කියන්නේ තොරතුරු හා විනෝදාස්වාස්ය සපිරිතනක්. අන්තර්ජාලයට ඕන වෙලාවක අර අපි ඉගෙන ගන්න කාලේ නම් දැනුම හොයාගන්න එක එකන පස්සෙන් ගියා. පොත් හොයාගන්න පස්සෙන් ගියා. නෝට් එකක් හොයාගන්න පස්සෙන් ගියා. දැන් දරුවන්ට එහෙම අවශ්‍ය නැහැ. අන්තර්ජාලයේ සියලුම දේවල් තියෙනවා. සියලුම දැනුම තියෙනවා. ඒතර ඒක දැනුම ලබා ගැනීම සඳහා ඒ වගේම විනෝදාස්වාදය සඳහා ඕනම චිත්‍රපටයක් ඕනම චිත්‍රපටයක් නැහැ නමුත් පරණ ගීතයක් රසවිඳින්න තමන්ට රසවිඳින්න අවශ්‍ය චිත්‍රපටයක් හොයාගන්න මේ සියලුම දේවල් අන්තර්ජාලය තුලින් කරන්න පුළුවන් උසස් රසවිඳිනියක් තියෙනවා ජනප්‍රිය රසවිඳිනියක් තියෙනවා ඕනම දෙයක් තියෙනවා ඒතකොට මේ අන්තර්ජාලය මැනවින් පරිහරණය කිරීම තමයි තාම වැදගත් දේ. ඒතර මේ අන්තර්ජාලය ඇබ්බැහිවීම ගැන කතා කරොත් මම හිතන්නේ මම කියන දේවල් ඇහෙනවද? අන්තර්ජාලය තුළ ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයක් තියෙන මොනවටද? අන්තර්ජාලය තුළ ඕනම දෙයකට ඇබ්බැහි වෙන්න පුළුවන්. අපේ ඕනම රසාස්වාදයේ ඇති වෙන ඕනම දෙයකට ඇබ්බැහි වෙන්න පුළුවන්. මොකද මොලේ තියෙනවා රිවෝඩ් සෙන්ට් එකක්. ඒක තියෙන්නේ මීසෝකෝටිකල් පාත්තේ කියන මේ කොටසේ. ඒ කියන්නේ ලිම්බික් සිස්ටම් එක කියලා මොලේ කොටසක් තියෙනවා. කෝටිකල් ඒරියාස් තියෙනවා. ඒ කොටස් දෙක අතර පාත්තේ එකක් තියෙනවා. එතකොට ඒකේ ලිම්බික් ඒරියා එකේ තමයි මේ රිවෝඩ් සෙන්ට් එක තියෙන්නේ. ඒතර රිවෝඩ් සෙන්ට් එක කියන්නේ ඒකේ ඩෝපමයින් කියලා රසායන ද්‍රව්‍යයක් තියෙනවා. ඒක න්‍යිරෝ ට්‍රාන්ස්මිටර් එකක්. ඒ කියන්නේ අපි පණිවිඩ හුමාරු කරන රසායන ද්‍රව්‍යයක්. ඒ රිවෝඩ් සෙන්ට් එකේ ඩෝපමයින් වැඩි වුණාම ලොකු සතුටක් දැනෙනවා. අපිට රිවෝඩ් එකක් හැටියට දැනෙන්නේ ඒකයි. ජීවිතේ ඕනම දෙයකින් මේ සතුට දැනෙන්න පුළුවන්. සින්දුවක් ඇහුවත්, සෙක්ස් කරත්, අපි කඳුරන කැමති කෙනෙක් එක්ක කතා කරත් විතරක් නෙමෙයි දැන් ක්‍රිකට් මැච් එකත් හැමදාම පරාදෙලා දිනන්න පටන් ගත්තත් මේ මැච් බලන අයට සතුටක් දැනෙනවා. ඒ මොකද රිවෝඩ් සෙන්ට් එක ඒ ඩෝපමයින් වැඩිපුර ස්රාව වෙලා ඒකේ උද්දීපනයක් වෙනවා. එතකොට ඒ රිවෝඩ් සෙන්ට් එක උද්දීපනය වෙන්න පුළුවන් ඕනම දෙයකට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒතර අන්තර්ජාලය තුළ තියෙන දේවල් වලින් ඇබ්බැහි වෙන්න පුළුවන් දේවල් කියලා හොයාගෙන තියෙන්නේ එකක් ඔන්ලයින් ගේම්ස්. අන්තර්ජාලයේ ක්‍රියාත්මක කරන ගේම්ස් වර්ග, වීඩියෝ ගේම්ස් වර්ග. අනිත් එක ඔන්ලයින් ගැම්බ්ලින්. ගැම්බ්ලින් කියන්නේ සූදුව. සල්ලි හම්බ කිරීම සඳහා අන්තර්ජාලය තුළ මුදල් භාවිතා කිරීම. ඊට පස්සේ ඔන්ලයින් ෂොපින්. ඒවටත් ඇබ්බැහි වුණා ඉන්නවා. විවිධ ෂොපින් සයිට්ස් තියෙනවා. ඒවයි කෙලවරක් නැතුව අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් සල්ලි ගෙවලා ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ෆොනෝග්‍රාෆි. ඒ කියන්නේ ෆොනෝග්‍රාෆ් නිර්වාත් හා ලිංගික මේ ලිංගික ජවනිකා අඩංගු චිත්‍රපට හා වීඩියෝ කොටස් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සෝෂල් මීඩියා වලටත් ඇබ්බැහි වෙන්න පුළුවන්. නමුත් මේ ඇබ්බැහි වෙන දේවල් මේවා ප්‍රධාන වශයෙන් අන්තර්ජාලයේ තිබුණාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාලය තුළ ඇබ්බැහිවීමේ රෝගයක් හැටියට පිළි අරගෙන තියෙන්නේ මේ වීඩියෝ අන්තර්ජාලය තුළ වීඩියෝ ගේම්ස් වල ඇබ්බැහිවීම රෝගයක් හැටියට පිළිගන්නවා. නමුත් අපි දැනගන්න ඕන අන්තර්ජාලය තුළ මේ වීඩියෝ ගේම්ස් රෝගයක් හැටියට ඇබ්බැහි වීම අපිට අන්තර්ජාලය තුළ වීඩියෝ ගේම් කරපළියටම එහෙම නැත්නම් ෆෝන් එකේ වීඩියෝ ගේම් කරපළියටම මේක ඇබ්බැහිවීමක් කියලා සලකන්නේ නැහැ. දැන් ඇබ්බැහිවීමක් කියලා සලකන්නේ කොහොමද? ඒකට විශේෂිත වූ ලක්ෂණ තියෙනවා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 11 වෙනි සංස්කරණය තමයි මානසික රෝග වර්ගීකරණයේ අවුරුදු කිහිපයකට සැරයක් එනවා. අවුරුදු 10කට සැරයක් විතර අලුත් වර්ගීකරණයක්. ඒක අලුත් 11 වෙනි සංස්කරණයක්. 11 වෙනි සංස්කරණය තමයි දැන් ඉස්සරහට එන්න තියෙන්නේ. 11 වෙනි සංස්කරණය තමයි පිළි අරන් තියෙන්නේ මේකේ වීඩියෝ ගේම් ඇබ්බැහිය. ඉන්ටර්නෙට් ගේම් ඇඩික්ෂන් එක මානසික රෝගයක් හැටියට. එතකොට ඇමරිකානු මනෝවිද්‍යා ආයතනයෙන් කරපු ඒගොල්ලන්ගේ වර්ගීකරණය මේක පිළි අරගෙන තියෙනවා. මේක රෝගයක්, ඒ වගේම තවදුරටත් අධ්‍යයනය කළ යුතු තත්ත්වයක් හැටියට. එතකොට මේ රෝගයක් කියලා හඳුනගන්න විශේෂිත වූ ලක්ෂණ තියෙන්න ඕනේ. දැන් අපේ දරුවෙක් දැන් මෙතන ඉන්න අය ගොඩක් අය දරුවන්ට වඩා වැඩි හිටියෝ තරුණියෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේ වැඩි හිටියෝ ඉන්නවා. එයාගේ දරුවෝ ඉන්න පුළුවන්. ඒ වගේම ආච්චිලා සීයලා
මුණුබුරු මිනිබිරි වෙන්න පුළුවන් මේ වීඩියෝ ගේම් කර කර ඉන්න අපෝ ෆෝන් එක අතේ තියාගෙන. ඒක ප්‍රධානම දේ තමයි අපි මේ ෆෝන් එක දරුවේ අතේ තියාගෙන හිටියට එකපාරට ආ මේ ඔයා වීඩියෝ ගේම් වලට අබ්බැහි වෙලා වීඩියෝ ගේම් කරනවා ෆෝන් එක පාඩම් කරන්නේ නැහැ ෆෝන් එකම අතේ තියලා බනින්න යන හොඳ නැහැ. මොකද අපි හොල බලන්නුනේ මේ ඇත්තටම අබ්බැහි වුණාද කියලා. මොකද ෆෝන් එක දරුවෙක් ගන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ දැනුම හොයා ගන්න සමහර වෙලාවට. ඒගොල්ලෝ පන්ති වලට ඒගොල්ලෝ යහපැලුන් සමග කතා කරන්නේ ෆෝන් එකේ. දැන් අපි වගේ නෙමෙයිනේ අපේ අපේ සීයලට යාළු හිටියේ ටික දෙනෑ ගමේ හිටපු 50ක් විතර. අපේ තාත්තලට ඊට වඩා සමාජයේ සැරිසරල තියෙන හින්දා. ඒතකොට අපේ සීය අපේ තාත්තලට ඊට වඩා යාළුවෝ ගොඩක් හිටියා. 500ක් 600ක් 500 සිට 1000 දක්වා වගේ මං සාමාන්‍ය. නමුත් දැන් අපේ දරුවන්ට ඊට වඩා යාළුවෝ ගොඩක් ඉන්න. ඒගොල්ල 5000ක් සමහරලාට page එකක් කරනවා නම් ලක්ෂ ගාණක් යාළුවෝ ඉන්න පුළුවන්. මොකද මේ තාක්ෂණත් එක්ක ඒගොල්ලෝ සමාජයේ ගනුදෙනු කරන්න පුරුදු වෙලා තියෙන මේ තාක්ෂණත් එක්ක. ඒතර ෆෝන් එකක් අතට ගත්ත ගමන් එකපාරට ඇඟට කඩම් පණින්න හොඳ නැහැ. පොඩ්ඩක් වීඩියෝ ගේම් එකක් කරන් හැටියට ඇඟට කඩම් පණින්න හොඳ නැහැ. සමහරවිට දරුවේ පය 4ක් 5ක් පාඩම් ඊට පස්සේ දැන් මේක අපිට මේ වීඩියෝ ගේම් එකකට බැහැ වෙලාද කියලා දැනගන්න නම් එකක් තමයි වීඩියෝ ගේම්ස් ලක්ෂණ මේ කියන මම ඉස්සරහට දැන් ලක්ෂණ කීපයක් කියනවා. ලක්ෂණ 7ක් මේ 7ෙන් පහක්වත් තියෙන්න ඕන ඒ දරුවා තුළ. එකක් තමයි වීඩියෝ ගේම්ස් ගැන නිතර නිතර මතක් වෙන්න ඕන. ඒ කියන්නේ දැන් එයාට නිදා ගන්න ගියත් මතක් වෙනවා, පාඩම් කරන්න ගියත් මතක් වෙනවා, වැඩ කරන්න ගියත් මතක් වෙනවා. අනේම නිතර නිතර මතක් වෙනවා. අනිත් එක තමයි වීඩියෝ ගේම් එක කරන්නේ නැති වෙලාවට දැනෙන්න ඕන අමාරුවක්. ඒ කියන්නේ එයාගේ ඇඟට අමාරුයි, තරහක් එනවා, දුකක් එනවා, නිකන් කාංසාවක් වගේ වෙනවා වීඩියෝ ගේම් එක නැති වෙලාවට. එතකොට එයා ඒගොල්ලෝ ඉන්න අමාරුයි. එතකොට තමයි දරුවෝ අර වීඩියෝ ගේම් එක ඉල්ල රණ්ඩු කරලා අමල තාත්තලා බනින්න ගන්නවා, ගහන්න ගන්නවා, සමහරලාට බඩු කුඩු කරන්න ගන්නවා, ඒක දෙන්නම කියලා ඒ ලක්ෂණය. අනිත් එක තමයි දවසින් දවස මේ වීඩියෝ ගේම් එක කරන කාලය වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩි වෙනවා කියන්නේ මුලින්ම සමහරලාට දවසට පැය 2යි කරන්නේ. නමුත් ටික කාලයක් යනකොට මේ පැය 2 ගොඩාක් වැඩි කාලයක් ගන්නවා. කියන්නේ මුළු දවසම පැය ගන්න පැය 5ක් 6ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැය 12ක් එක දිගට වෙන්න පුළුවන්. මේ වගේ ටික ටික කාලය වැඩි කරනවා. අනිත් එක තමයි වෙන විනෝදාංශ අඩු වෙනවා. ඒ කියන්නේ දැන් මේ දරුවා සමහරලාට වෙන විනෝදාංශයක් තියෙන පුළුවන් නේ. ඒගොල්ලා ටීවී බලන එක, යාළුවොත් එක්ක සෙල්ලම් කරන එක, ගෙදර අනිත් අයත් එක්ක සෙල්ලම් කරන එක, කෑම කන්න ආසෙක මේ දේවලුත් අඩු වෙලා යනවා. අනිත් එක තමයි අනිත් දේ මේ හානිය දැන දැනත් දරුවාට මේක පාලනය කරගන්න බෑ. ඒ කියන්නේ මේකෙන් නරකක් වෙනවා කියලා දන්නවා. විභාග ෆේල් වෙයි, විභාගෙට යන්න බැරි වෙනවා, පාඩම් කරන්න වෙලාවක් නැති වෙනවා. එතකොට ඉස්සරහට රස්සාවක් හොයාගන්න බැරි වෙයි. එහෙම නැත්නම් ලොකු කෙනෙක් නම් රස්සාවට බලපානවා. එහෙම නැත්නම් සමහරවිට වැඩි හිටියෙන් නම් කසාද බැඳපු gedara දැන් හිමත් වෙනෝනේ අපිට වැඩි හිටියෙනවා. පෞලිය ආරවුල් වෙලා gedara ආපු ගමන් වීඩියෝ ගේම් එක කරන්නේ තරුණ කසාද බැඳලා gedara ඇවිල්ලා භාර්යාවත් ඉන්නවා. නමුත් භාර්යාවත් එක්ක කතා කරන්නවත් විනෝද වෙන්නේ නෙමෙයි අවශ්‍ය මේ වීඩියෝ ගේම් එකන කරන්නේ. එතකොට gedara ඉන්න භාර්යාවට සමහරවිට එයා දුක් විඳිනවා. ඒ තමන්ගේ සාම්පෘෂය වැඩ කරලා ඇවිල්ලා වීඩියෝ ගේම් එකක් කරන නිසා. ඉතින් ඒ වගේ ඒක හානිය දැන දැනත් ඒතර පෞල් ප්‍රශ්න එනවා කියලා මේ මේගොල්ලන්ට තීරෙනවා. නමුත් මේ හානිය දැනගත්තත් මේගොල්ලන්ට මේක පාලනය කරගන්න බෑ. ඒක තව ලක්ෂණයක්. අනිත් එක තමයි දීර්ඝ කාලිනව ගත්තාම සමාජ ජීවිතේ මේක බලපානවා. ඒ කියන්නේ අධ්‍යාපනය අඩු වෙනවා, රස්සාව හරියට කරගන්න බෑ, පෞලිය ආරවුල් වෙනවා. මෙන්න මේ වගේ දීර්ඝ කාලින ලක්ෂණ. අනිත් දේ තමයි මේ අය අනිත් ලක්ෂණේ මානසික පීඩාවක් ආවම, දුකක් ආවම ඒක අඩු කරගන්න වීඩියෝ ගේම් කරනවා. ඒකත් තව ලක්ෂණයක්. ඒ කියන්නේ දුක අඩු කරන වෙන ක්‍රම දන්නේ නැහැ. මොකක් හරි gedara randuwak hari රසාවකන තැන හරි කරදරයක් අහම මේගොල්ලෝ කරන්නේ වීඩියෝ ගේම් එක කරලා අර දුක අඩු කරගන්න හදන එක. එතකොට මම දැන් මේ කියපු ලක්ෂණ කිව්වනේ 1 2 3 4 අටක් කිව්වා. මේ අටෙන් පහක්වත් තියෙන්න ඕන වීඩියෝ ගේම් එකට ඇබ්බැහි වුණා කියලා කියන්න. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව. එතකොට නමුත් සමහරවිට මේ එක ලක්ෂණයක් විතරක් ප්‍රබල ලෙස තියෙනවා. උදාහරණයක් ඇරෙන්න මේ අනිත් ලක්ෂණ නැති වුණත් උදේ ඉඳන් රෑ 12 වෙනකම් එක දිගට වීඩියෝ ගේම් කරනවා නම් එයා අපි වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වුණ කෙනෙක් කියලා සලකන්නට පුළුවන්. නමුත් බොහෝ වෙලාවට එහෙම තත්ත්වයක් තියෙනවා නම් අනිත් ලක්ෂණත් ඒවත් එක්කම එනවා. එතකොට මේ ලක්ෂණ තියෙනවා නම් තමයි වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වුණා කියන්නේ. නැත්නම් දරුවෙකු පැය පහක් අය පාඩම් කරලා පැය භාගයක් වීඩියෝ කරාට පැයක් වීඩියෝ කරාට එයා ඇබ්බැහි වුණ කෙනෙක් කියලා සලකන්නට බෑ. අම්මා තාත්තා කිව්වම ගේම් කරන්න එපා කියලා අම්මා තාත්තා කරලා සතුටින් ඉන්නවා කියන එක සමාජය කරන්න හරියන්නේ නැත්තේ අනිත් හැමෝම එයාට වීඩියෝ ගේම් කර කර ඉන්න අනිත් අය මහන්සි වෙන්න ඕන. එතකොට ඒක හරියන්නේ නැහැ. සමාජය කරලා ගත්තාම හැමෝම සමාජයට යුතුකම් ඉටු කරන්න ඕනේ. ඉගෙන ගැනීමත් එතකොට වීඩියෝ ගේම් වලින් ඒ සමාජීය යුතුකම් සමාජීය ජීවිත සම්පූර්ණ නැති වෙනවා.
මොකද මේ වීඩියෝ වලට බලපෑම? වීඩියෝ කෝල් වලින් බලපෑම ගත්තොත් එහෙම බලපෑම කෙටි කාලන හා දීර්ඝ කාලන බලපෑම වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙටි කාලන බලපාන කියන එකක් තමයි තරහ යන එක. දැන් වීඩියෝ ගේම් වල ගොඩාක් වෙලාවට මේකේ තියෙන කන්ටෙන්ට් එක ගොඩාක් වෙලාවට ප්‍රචණ්ඩත්වයේ තියෙන්නේ. කොහොමද ඇයි මේකද මෙහෙම ඇබ්බැහි වෙන්නේ? මොකද මේ වීඩියෝ ගේම් ඩිසයින් කරලා තියෙන්නේම ඇබ්බැහි වෙන විදියට. ඒ කියන්නේ වීඩියෝ ගේම් ඩිසයින් කරලා තියෙන්නේම ඇබ්බැහි වෙන විදියට. ඒක ඉතාමත්ම සතුටුදායක විදියට තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ සතුටක් දැනෙන විදියට. එක එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ වීඩියෝ ගේම්ස් වලින් කෙලවරක් නැහැ. දැන් එක ලෙවල් එකකින් තව ලෙවල් එකකට යන්න තියෙන්නේ. එතකොට